මම ගාමිණී වියන්ගොඩ පුරවැසි බලය සංවිධානයේ සමකැඳවුම්කරුවෙක්. අද අපි පුරවැසි බලය විදිහට මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නට හිතුවේ මේ වෙලාවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තියෙනවා. විශාල උනන්දුවක් රට පුරා ජනාධිපතිවරණය පිළිබඳව ඇතිවෙමින් තියෙනවා. විශාල පිරිසක් මේ ජනාධිපතිවරණයට සහභාගි වෙලා ඉන්නවා අපේක්ෂකයෝ විදිහට. දැන් මේ වෙලාවේ අපිට හිතුණා යම්කිසි වැදගත් කාරණයක් මේ රටට මතක් කරලා දෙන්න ඕනි කියලා. මේ ජනාධිපතිවරණය පිළිබඳව තියෙන උණුසුම සහ ඒක පිළිබඳව මිනිස්සුන්ගේ තියෙන උනන්දුව ඇතුලේ ඒ කාරණය හුඟක් වෙලාවට අමතක වෙයිද කියන බයක් අපේ හිතේ ඇතිවෙච්ච නිසායි අපි ඒ කාරණය අවධාරණය කරන්න ඕනි කියලා මේ වෙලාවේ හිතුවේ. ඒ තමයි මේ ජනාධිපති ක්‍රමය පිළිබඳව මෙච්චර කල් සෑම දේශපාලන පක්ෂයක්ම සහ සෑම දේශපාලන නායකයෙකුම කතා කරපු, පොරොන්දු දීපු, ගිවිසුම් අත්සම් කරපු ඒ ඉතිහාසයට මොකද වෙන්නේ කියලා මේ ජනාධිපතිවරණයෙන් පස්සේ. අද මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න බොහෝ අය මීට කලින් මේ ජනාධිපති ක්‍රමය නැති කරනවායි කියලා පොරොන්දු දීපු අය. ඇයි එහෙම පොරොන්දුවක් දීලා තියෙන්නේ? මේ ජනාධිපති ක්‍රමය නිසා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයම බරපතල අවදානමකට, තර්ජනයකට ලක් වෙලා තිබුණ බව ඉතිහාසයෙන් අපිට පේන නිසා. JR ජයවර්ධනගේ පටන් අද දක්වා හිටපු සියලුම ජනාධිපතිවරුන්ගේ සහ ජනාධිපතිවරියන්ගේ පාලන කාලය තුළ මේ ක්‍රමය පිළිබඳව විශාල මතභේද ඇති වෙලා තියෙනවා, බරපතල විවේචන ඇති වෙලා තියෙනවා. ඒක නිසා අඩුම වශයෙන් මේ ජනාධිපති ක්‍රමයේ ඇති කරපු දායසෙන් පස්සේ අඩුම වශයෙන් 1994 ඉඳන්වත් මේක ඉවරයක් කරන්න ඕනේ කියන ඉල්ලීම මුළු රටෙම ඇවිල්ලා තියෙනවා. ඊට කලින් අපි දන්නවා JR ජයවර්ධන මේ ක්‍රමය ගේනකොට එදා හිටපු වාමාංශික පක්ෂ හැම එකක්ම, විශේෂයෙන් සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය, ආචාර්ය එන්.එම්. පෙරේරා, කොල්ලින්වාඩි සිල්වා ඇතුළු පිරිස මේ ක්‍රමය ඇතුලේ තියෙන බරපතලකම අවදානම එදත් රටට කියලා දීලා තිබුණා. නමුත් මිනිස්සු එදා ඒක පිළිගත්තේ නැහැ. මොකද මිනිස්සුන්ට මේක තේරුනේ නැහැ. ඒතර 1990 ගණන් වෙනකොට තමයි මිනිස්සුන්ට තේරෙන්න පටන් ගත්තේ මේ ජනාධිපති ක්‍රමය මොන තරම් අපේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට තර්ජනයක්ද, මේකෙන් මොන තරම් විනාශයක් ඇති වෙන්න පුළුවන්ද කියන එක. ඒ අනුව තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක 1994 දී ගිවිසුමක් අත්සන් කළා ජනතා විමුක්ති පෙරමුණත් එක්කලා. තමන් බලයට පත් වූ සැනින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කියලා. එදා ජනතා විමුක්ති පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා හිටියා අපේක්ෂකෙක්, ගලප්පති කියන අපේක්ෂකයා. ඔහුගේ අපේක්ෂකත්වය පවා ඉල්ලාස් කරගත්තා චන්ද්‍රිකා බණ්ඩාරනායක දීපු මේ පොරොන්දුව විශ්වාස කරලා. නමුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට පත් වෙලා වාර දෙකක් බලේ හිටියා, ජනාධිපති ක්‍රමය අහෝසි කළේ නැහැ. ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. නමුත් කොහොම හරි අවසාන ප්‍රතිඵලය වුණේ ජනාධිපති ක්‍රමය දිගටම පැවතිච්ච එක. දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් පස්සෙත් හැමෝම බලයට පත්විච්ච අය, ගෝඨාභය රාජපක්ෂ හැරුණකොට මේක පොරොන්දුවක් විදිහට රටට දීලා තියෙනවා. මහින්ද රාජපක්ෂ දෙවරක් මේ පොරොන්දුව දීලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මේ පොරොන්දුව දීලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මේ පොරොන්දුව දීලා තියෙනවා. නමුත් මේ කිසි කෙනෙක් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට සමත් වෙලා නැහැ මේ වෙනකල්. දැන් අපි ඉල්ලන්නේ මේකයි. මෙවර මැතිවරණයේ අපිට පේන විදිහට ඉදිරියෙන්ම ඉන්න අපේක්ෂකයෝ දෙන්න තමයි අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස. ඒක තමයි බිම් මට්ටමේ අපිට පේන්න තියෙන තත්ත්වය. මේක වෙනස් වෙන්න පුළුවන්, අපි දන්නේ නැහැ ඒක කොහොමද කියලා. නමුත් අපි මෙන්න මේ දෙන්නට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා මේ වෙලාවේ. ඔබතුමන්ලා බලයට පත් වුණොත් මෙච්චර කල් කියපු
මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවද? අනුර කුමාර දිසානායකගේ පක්ෂය 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායකත් එක්ක ගිවිසුමකුත් අත්සන් කරලා තියෙනවා. මේක අහෝසි කළ යුතුයි කියලා. එහෙනම් දැන් ඔහු ජනාධිපතිවරණයට පත් වෙලා ඊළඟ ජනාධිපති වීමේ අපේක්ෂාවෙන් සිටින නායකයෙක්. එතකොට අපි ඔහුගෙන් අහනවා, ඔහු බලයට පත් වුණොත් මේක අහෝසි කරනවද? අහෝසි කරනවා නම් ඒ කොච්චර කාලයකින්ද? මාස 6කින්ද, 3කින්ද, අවුරුද්දකින්ද? හැබැයි කල් යන්න යන්න මේක කෙරෙන්නේ නැති බව අපි මේ වෙලාවේ අවධාරණය කරනවා. ඒක නිසා බලයට පත් වූ සැනින් මෙය ප්‍රමුඛ කාරණේ විදිහට අරගෙන කටයුතු කළ යුතුයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා. ඒ වගේම සජිත් ප්‍රේමදාස, එයත් මීට ඉස්සෙල්ලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවල ඉඳලා තියෙනවා. දැන් ඔහු ජනාධිපතිවරයා වීමේ තරඟයට දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් ඔහු ජයගත්තොත් ඔහු කියන්නේ මොකක්ද? මේ විධායක ජනාධිපති ක්‍රමය තියාගන්නවද නැද්ද? තියාගන්න නැත්නම් කොච්චර කාලෙකින්ද මේක අහෝසි කරන්නේ? මෙන්න මේ කාරණා දෙක අපිට ඉදිරිපත් කළ යුතුව තියෙනවා වර්තමාන තරඟයේ පෙරමුණේ ඉන්න ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නාට. රනිල් වික්‍රමසිංහට අපි මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ නැහැ. වෙන කිසි හේතුවක් නිසා නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මේ මොහොතෙත් මේ ජනාධිපති ක්‍රමය අවභාවිත කරමින් ඉන්න බව අපිට පේන නිසා. මේ මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු පොලිස්පති දේශබන්ත එන්නකෝන් සම්බන්ධයෙන් දීපු තීරණය පිළිබඳව ඔහු මැදිහත් වෙච්ච ආකාරයෙන් පෙන්නුම් කරනවා විධායක ජනාධිපතිවරයෙකුට කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා. රටේ ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින්, රටේ ව්‍යවස්ථාදායකයත් යටපත් කරමින්, රටේ අධිකරණයත් හැල්ලුවට ලක් කරමින්. ඒක රනිල් වික්‍රමසිංහ මේ පහුගිය සති කිහිපය තුළ, මාස කිහිපය තුළ පෙන්නුම් කරමින් ඉන්න නායකයෙක්. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්ත එන්නකෝන්ගේ තනතුර තාවකාලිකව නවත්තලා නිර්දේශ කළා ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න කියලා. නමුත් අද වෙනකල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසි පියවරක් අරගෙන නැහැ වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න. දැන් මේකෙන් පේන්නේ මොකක්ද? ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුවක් පවා සැලකිල්ලට ගන්නට බැරි තරමට මේ විධායක ඔළුව ලොකු වෙලා තියෙනවා කියන එකයි. ඒතර මේවෙන් අපිට පෙන්නුම් කරනවා මේ රටේ අධිකරණය ආරක්ෂා කරගත යුතු නම් ව්‍යවස්ථාදායකයේ ඇතුළු වෙනත් ප්‍රජාතන්ත්‍රීය ආයතන ආරක්ෂා කරගත යුතු නම් වහාම මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුව තියෙනවා කියලා. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස කියන මේ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නාගෙන් කෙනෙක් මේ රටේ බලයට පත් වුනොත් මේ දැන් අවුරුදු 30-40ක් තිස්සේ රටවැසියන් ඉල්ලමින් සිටින මේ ඉල්ලීමට කන් දේවි කියලා, ඒක ඉෂ්ට කරાવી කියලා. ඉතින් ඇත්ත වශයෙන් පුරවැසි බලයේ විදියට මේක අපි එක දිගටම කතා කරලා තියෙන දෙයක්. අපිත් එක්කලා මේ ව්‍යාපාරයේ, කියන්නේ විජයක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ව්‍යාපාරයේ එක දිගටම ජනතා විමුක්ති පෙරමුණත් පෙනී ඉඳලා තියෙනවා අතීතයේදී. ඉතින් අපි හිතනවා ඒගොල්ලන්ගේ අදහස මේ පිළිබඳව දැන් වෙනස් වෙලා නැතුව ඇති කියලා. ඒ වගේමයි සජිත් ප්‍රේමදාස නායකත්වයේ දෙන සජබේ නමින් අද හැඳින්වෙන ඒ ව්‍යාපාරයත් අපිත් එක්කලා මේ ඉල්ලීම වෙනුවෙන් අතීතයේ පෙනී හිටලා තියෙනවා. ඒක නිසා අනාගතයේදී මේ අයගෙන් කවුරු බලයට පත් වුණත් අපි රටේ පුරවැසියන් විදිහට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් විදිහට පුරවැසි බලය මේ නායකයෙන් ඉල්ලා සිටිනවා. තමන් බලයට පත් වුණොත් මේ වැඩේ කරනවද නැද්ද කියලා ජනතාව ඉදිරියේ පැහැදිලි පොරොන්දුවක් දෙන්න කියලා.